समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्तदं धम्म श्रवण कालो अयं भदंता धम्म श्रवण कालो अयं भदंता धम्म श्रवण कालो अयं भदंता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। अतिकारोति वापनस्स सतिपच्चुपट्टिता होति यावदेव ज्ञानमत्ताय पतिस्सति मत्ताय निश्चितो च विहरति न च किञ्चि लोके उपादीयति इति। शब्दाबुद्ध सम्पन्न पिन्नत्नी निवन मग धर्मदेशना मालावे दासेवेनि धर्मदेशनाव सदहा දායකත්වය ලබා දුන්න පින්වන්ත අය මේ හැම දිනාටම විශාල වශයෙන් සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා। ප්‍රායෝගිකව අපි කොයි විදිහට මේ ධර්මය භාවිතා කරන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කෙරෙන ධර්මය භාවිතා කරන්නේ මාර්ගය දුක පිළිසින්ද දැනගත යුතුයි සමුදය ප්‍රහාණය කළ යුතුයි නිර්වාණය සාක්ෂාත් කළ යුතුයි මාර්ගය භාවිතා කළ යුතුයි කියලා තියෙන දේශනාවේ නිවන් මඟ ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගෙන තියෙන්නේ කොපමණකින්ද කියලා තේරුම් අරගෙන තේරුම් ගැනීම සඳහා අඩුපාඩු සකස් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් විදිහට මම කොයි විදිහට මේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේද කියන එක තේරුම් ගැනීම සඳහා වන මාර්ගය පැහැදිලි කරන මඟ පැහැදිලි කරන ප්‍රායෝගික දේශනා මාලාවක් විදිහටයි නිවන් මඟ දේශනා මාලාව සකස් වෙන්නේ කෞරණීය නායක ස්වාමීන් වහන්සේ අතිපූජ්‍ය ධර්මාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේත් ආර්ය මණ්ඩලයත් ඇතුළු පිරිස එකතු වෙලා සාකච්ඡා කරලා මෙවැනි ධර්ම දේශනා මාලාවකට ආරාධනා කිරීම වගේම එහි දායකත්වය දරපැත්තන්ගේ තියෙන දායකත්වයේ හේතුවෙන් යමක් සිද්ධ වුණොත් යම් එක්කෙනෙක් හරි ධර්මය උකහාගෙන තමන්ගේ අපායේ යන්න තියෙන ගමනක් පලක ගත්තොත් ඔයේ හරි රටක කොහේ හරි තැනක ඉඳලා බණ අහලා මේ දායකත්වයට දරපැත්තන් සංවිධානය කරපැත්තන් විතර පින සිද්ධ වෙනවා। ඒ තරන්නේ බණ ඇහෙන වාරයක් ගානේ පිළිපදින වාරයක් ගානේ ඒ ඇත්තෝ මේ ධර්මයෙන් නම් ඒක සිද්ධ වෙන්නේ එතන මහා පිනක් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ලබා දුන්න අයට සිද්ධ වෙනවා। ඉතින් බොහෝ පින්වන්ත පිරිස සාකච්ඡා කරගන්න ඕනේ කල්පනා කරගන්න ඕනේ මගේ දැන් තත්ත්වය කොයි වගේද මම නැවත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන ක්‍රමවේදයකද ඉන්නේ මම කොහොමද මේ තත්ත්වය තවත් ඉදිරියට අරගෙන යන්නේ කියලා බලන්න අපි සාකච්ඡා කරන්න ඕනේ। කෙනෙක් වැරදකට වැටෙන්නේ කෙනෙක් නොසන්සුන් වෙන්නේ පශ්චත්තාප වෙන්නේ කලකිරෙන්නේ ඒ වගේම වැරදි වලින් අත මිදෙන්නේ ඒ හැම එකක්ම වෙන්නේ කොහෙද ඒ කෙනාගේ හිතේ। එතකොට නිවැරදි කළ යුතුම තැන කොහෙද හිතයි। එහෙනම් අපි තුල පින්නත් මේ නොයේකුත් වැරදි සහගත හැඟීම් විඩෙන් විඩේ ජනිත වෙනවද නැද්ද? අන්න ඒ වැරදි සහගත හැඟීම් ජනිත වෙන්න ආසන්නම ඒ කියන්නේ අකුසල සිතුවිලි ජනිත වෙන්න ආසන්නම හේතුව තමයි තණ්හාව. නේද? ලෝභ දේශ මොහ ඇති වෙන්න ආසන්නම හේතුව තමයි තණ්හාව. දැන් ඒ වගේ තණ්හාවක් ඇති වෙන්නේ මම මෙහෙම කියන්නම් මැටියෙන්
ආවරණය කරලා තියෙන කලයක මොනවා හරි ගල් జాතියක් දාලා කවුරු හරි කියන මේක ඇතුලේ පතරක් තියෙනවා. දැන් කාට හරි තණ්හාව දැන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ඇති වෙලා ඒක ළඟා කරගත්තා කියලා ප්‍රයෝජනයක් ඇති වෙයිද? හැබැයි අපි හිතමුකෝ මේ නිකම් මේ වැලි කොටක් දාලා තියෙන කියලා මේ මුට්ටිය ඇතුලේ ලස්සනට ආවරණය කරපු මුට්ටිය. ඒක ඇතුලේ වැලි කොටක් දාලා තියෙනවා. අවරගෙන මේකට තියෙන රත්තරන් කියලා. දැන් උපදින කෙනාට උපදින්නේ රත්තරන් ගැන තියෙන තණ්හාවක්ද නැත්නම් ඊට අඩු තණ්හාවක්ද? අය වැලි කියලා නැහැ කිසිම කතාවක් නැහැ අඩුවක් නැතුවම රත්තරන් ගැන තියෙන තණ්හාවක් ඇති වෙනවද නැද්ද? එතකොට ඒ තණ්හාව හින්දා මෙයා කවදා හරි සැපයකටපත් වේද දුකටපත් වේද? දුකටපත් වෙනවා. ඇයි ඒ? ඒක වැරදීමක් හින්දා ඇති වෙච්ච තණ්හාවක් කියන්නේ. එහෙනම් ඒ තණ්හාව නැතිකරන්න තණ්හාවට ප්‍රතිවිරුද්ධ ආදීනව රත්තරන් වල ආදීනව මෙනෙහි කරනවා එක එක ඒවා නැති වෙනවා කියලා මෙනෙහි කරනවා එහෙම කරනකොට දැන් කවුරු හරි කියනවා ඉතින් ඔය ඔක්කොම රත්තරන් කලෙම හම්බුණත් වැඩක් නැහැ ඉතින් මැරෙනවනේ කියලා මරණය මෙනෙහි කරනවා. ඒ රත්තරන් කලේ ගන්න එන අනිත් කට්ටියද මෛත්‍රිය අපි තරහ යනවා අනිත් කට්ටියද ඔය ගන්න මාත් ගන්න යනවා අනිත් කට්ටියද ගන්න යනවා තණ්හාවෙන්ද තරහ යනවා. ඒ තරහින්ද ඒ තරහටත් මෛත්‍රිය මෙනෙහි කරනවා නේද? ඔය වගේ එක එක ඒවා මෙනෙහි කර කර මේ රත්තරන් ගැන තියෙන තණ්හාව අයින් කරන්න බලනවා. අයින් වේද යටපත් වේද සරසරේ යටපත් වෙනවා. යටපත් වෙලා රබර් බෝලේ වතුර ඇතුලේ ගහපු රබර් බෝලේ වගේ මොකද වෙන්නේ? සැරෙන් සැරේ උඩට එහෙම නේද? හැබැයි කොයි වෙලාවේ හරි කොතනකදී හරි අවසරය ඇවිල්ලා කියනවා කොහොම ඔප්පු කරලා පෙන්වන ඕකටද තියෙන වැලි කියලා. දැන් මං හඳුනා ගන්නවා මේකටද තියෙන වැලි කියලා. පද තණ්හාවක් තිබ්බ එක ක්ෂණයක මොකද වෙන්නේ? ආය ඇති වෙන්නේ නැති වෙන්නම නැති වෙනවා. අන්න ඒ වගේ කලින් මම මේක හින්දා කොච්චර මාලිගා හදන්නද? ඔය කලේ ගත්තට පස්සේ මම මොකද කරන්නේ? අහවල් උන්ට දව කරනවා, අහවල් දේවල් කරනවා, මේ දේවල් කරනවා, මම මෙහෙම වෙනවා කියලා. නමුත් එක ස්නේහක ඇත්ත දැනගත්තා නම් ඔක්කොම ඉවරයි. නේද? අන්න ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති වෙන වැරදි හැඟීමක් ඉදයි අපිට තණ්හාවක් උපදලා තියෙන්නේ. ඔන්න ඒ චුට්ට හොඳට තේරුම් ගන්න ඕනේ. අහවල් දේවල් දකින්න ඕනේ, අහන්න ඕනේ, විඳින්න ඕනේ, අහවල් ආය ළඟ ඉන්න ඕනේ. ඒවා ගැන සතුට ඇති වෙනවා. නේද? දැන් අර වැලි තිබ්බ කලේ හම්බුණා කියන්නකෝ. දැන් තාම බැලුවේ නැහැ දිගහැරලා. දැන් අරගෙන යන්නේ සතුටෙන්ද නැද්ද? ඒ සතුට හරි සතුටක්ද වැරදි සතුටක්ද? වැරදි සතුටක්. ආන් ඒ වගේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අපිට ඇති වෙන්නේ වැරදි සතුටක්. ආන් ඒකෙන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්ත හොයාගන්න. ඇත්ත හොයාගත්තොත් තණ්හාව අයින් කරන්න දෙයක් නැහැ. එහෙනම් දැන් උපදින තරහට ආසන්නම හේතුව තණ්හාවයි, දැන් උපදින රාග දේශ මොහොතට ආසන්නම හේතුව තණ්හාව වුණාට නොදන්නාකම නැත්තම් පංච උපාදානස්කන්ධය පිළිබඳ නොදන්නාකම නැත්තම් අවිද්‍යාව ඒකේ මූල හේතුව අපට පත් වෙනවද නැද්ද? එහෙනම් අන්න ඒක නැති කරගන්න ඕන. මොනවා කරේද අපිට මේ තණ්හාව ඇති වෙන්නේ? කයවල් කරෙහි තණ්හාව ඇති වෙන්නේ. වේදනාවල් කරෙහි තණ්හාව ඇති වෙන්නේ. සිත් කරෙහි තණ්හාව ඇති වෙන්නේ. සිත්වල ඇති වෙන ධර්මතා. කාය වේදනා චිත්ත ධම්ම කියන දේවල් පිළිබඳව මේ අධික තණ්හාව ඇති වෙන්නේ. එතකොට ආංගේ තණ්හාව නැති වෙන්න ඒ වාගේ ඇත්ත తත්වය හොයා ගැනීම සඳහා බුදුජානන් වහන්සේ මේ තණ්හාව අයින් කරන වැඩපිළිවෙල විදිහට අපිට දේශනා කරේ. කයවල් ගැන ඇත්ත తත්වය හොයාගන්න, ඒ කියන්නේ අර රත්තරන් මුට්ටිය කියලා වැලි මුට්ටිය අරලා බලන්න. වේදනාව ගැන ඇත්ත తත්වය හොයාගන්න, සිත් ගැන ඇත්ත తත්වය හොයාගන්න, සිතිවිලි වල ඇත්ත తත්වය හොයාගන්න කියලා හතර ආකාරයකින් දේශනා කරා. මොනවද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන සහ ධම්මානුපස්සන. එතකොට අපි මේවා ගැන හොයලා බලන්න ඕන. කය ගැන ඇත්ත తත්වය හොයාගන්න නම් ඕනම දෙයක් ගැන ඇත්ත తත්වය හොයාගන්න නම් ඒක පිළිබඳ පිරික්සලා බලන්න ඕනද නැද්ද?
එතකොට ගවේෂණය කළා කලයේ බිඳලා බලන්න ඕනේ නේද කලයේ ඇතුළ හොයන්න ඕනේ එහෙනම් කයවල් ගැන ඇත්ත සත්‍ය හොයන්න නම් මේ කයෙත් කයත් බිඳලා බලන්න ඕනේ එහෙනම් තමන් ආදරය කරන අයගේ කයවල් ටික බිඳ බලන්න ඕනේ ඒක හරියද ඒක මරණයක් නෙමෙයිද එතකොට ඒක මරණයක් එහෙම නොත් එහෙනම් ඒක හරියනවද කයවල් ටික බිඳලා බලන්නේ කොහොමද කවුරු හරි වලේ වැටුණා වැටලා කොන්ද කඩාගෙන කොහම හරි උඩ ඇවිල්ලා බේරෙනවා අපි ඉතින් බේරෙන්න වලට වැටිලා මෙන්න ඕනද නැත්නම් ඒක දැනගන්න පුළුවන්ද නැද්ද අපිට මනුස්ස කියන්නේ ඒකයි නේද වෙන්න කලින් ඇත්ත තත්ත්වය මොකද්ද කියලා හොයලා බලන්න පුළුවන් ආන් කයවල් ගැන හොයලා බලන්න බුදුරජාණන් වහන්සේ වැටිලම බලන්නේ නැතුව අයේ ඇත්ත තත්ත්වය තේරුම් ගැනීම සඳහා කායානුපස්සනාව කියලා දේශනා කරපු මේ දේශනාවට අනුව එහෙමනම් මනසින් කය අත්දකින්න ඕනේ මනසින් කය අත්දකින්න හය ඒ හය කෙරෙහි අරමුණුගත වෙලා අපේ සිත වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ කයෙහි ලක්ෂණ පිරික්සන්න ඕනේ තමයි ඒ කියන්නේ කය අනුව අරමුණු කරගත්ත හිතක් තියෙන්න ඕනේ කය අනුව අරමුණු කරගන්න පුළුවන් හිතක් තියෙන්න ඕනේ දැන් තත්ත්වය කොහොමද දන්නේ මේ විනාඩි දෙකක් එක අරමුණක එකක් එයාගේ වැඩි විස්තරනේ එනම් කය තුළට හිත රිංගවා ගැනීම සඳහා කය අවබෝධ කර ගැනීම සඳහා කයෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කර ගැනීම සඳහා බුදුරන් වහන්සේ පළවෙනි කමඨහන විදිහට කායානුපස්සනාව ඒකේ පළවෙනි භාවනාව විදිහට අපිට දේශනා කරපු භාවනාව තමයි ආනාපාන සති භාවනාව කය අවබෝධ කරගන්න ඒක බොහොම ලේසි වෙන්න හේතුව මේ කයේ තියෙන චලනයක් එක තමයි ඒක අරමුණුගත කරන්නේ ඒක නේද මේකේදී පළවෙනි පියවර නාසිකාව අග ඒ කියන්නේ දැන් අපි හදන්නේ හිමින් සැරේ කය තුලට රිංගවා ගන්න රිංගන්න අපේ හිත එහෙම එහෙ දුවන්නේ නැතුව හැම තැනම දුවන හිත විසිරෙන්න දෙන්නේ නැතුව හිමින් සැරේ කුඩලා අරගෙන මේ කය තුලටම රිංගවා ගන්න ඕනේ එතකොට කය තේරුම් ගන්න කයෙහි අත්‍යවශ්‍ය තේරුම් ගන්න පුළුවන් මේ සඳහා කෙරෙන පළවෙනි පුහුණුව විදිහට මොකද අපි කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි පියවර විග්‍රහ කරගත්තා දැන්ට දින දෙක ඉස්සෙල්ලා උදාසන හරි ඒ තමයි ආනාපාන සති පළවෙනි පියවර ඒ තමයි සෝසතෝ වස්ස සති සතෝ පස්ස සති කියන සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම හෙලනවා සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම හෙලනවා එතකොට ඒ සඳහා අපි භාවිතා කරන්නේ කයේ දැනීමයි කයේ දැනීම කියනකොට මේ කයේ හුස්ම හින්දා ඇති වෙන යම්කිසි වෙනසක් තියෙනවද දැනීමක් තියෙනවද ආන්ගේ දැනීම වැඩියෙන්ම දැනෙන හරිය තමයි නාසිකාවග මෙන්න මේ කොටස උඩුතල ප්‍රදේශය නාසිකාවග මෙන්න මේ කොටස තමයි වැඩියෙන්ම දැනෙන්නේ එහෙනම් නාසිකාව අග දැනි දැනි වාසය කරමින් වෙන කොහේටවත් හිත යන්න දෙන්නේ නැහැ දැනීම එක තැනකට එන්න නම් හිත එක තැන දැනීම එක දිගට දැනෙන්න නම් හිත එතනම තියෙන්න ඕනේ අන්න ඒ විදිහට දැනි දැනි නාසිකාව අග දැනීම හිත යොමු කරගෙන ගන්නවා හෙලනවා කියලා පළවෙනි පියවර පුරුදු කරා ඒක යම් කිසි විදියකින් 75% විතර සාර්ථක වුණාම දෙවෙනි පියවරට අපි ගියා ඒ පිළිබඳ අපි ඊයේ දවසේ උදෑසන සාකච්ඡා කරා නමුත් දැන් මේ ටික අහගෙන හිටියත් කෙනෙකුට කරගෙන යන්න පුළුවන් පළවෙනි පියවරේදී අපි කරේ ඒක මම පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරන්නම් අර නාසිකාව අග දැනෙන ප්‍රදේශයේ හිත රඳවාගෙන දැනි දැනි ගන්නවා කොහේට හරි හිත විසිරුණොත් මතක් වෙච්ච ගමන් ආය අරමුණට ගන්නවා ආය විසිරුණොත් ආය මතක් වෙච්ච ගමන් අරමුණට ගන්නවා එහෙම කර ඉස්සෙල්ලාම නම් හරීම අමාරුයි ඊට පස්සේ නේද දේශින් කරගන්න පුළුවන් එක දිගට පුහුණු කරන්න කියලා මම එදා කියලා දුන්නා එක දිගට මේ පුහුණු වීම කරන්න ඕනේ නැත්තම් ටික දවසක් පුරුදු වෙනවා ආය දවසක් නැහැ සාමාන්‍යයෙන් අර මාසේ දවස් 30යි භාගයක් කරන්නේ ඉතිරි භාගයෙන් පැය කීපයක් කරනවා පොයි දවසේ හැන්දෑව චූටි වෙලාවක් කරනවා එහෙම කරලා නම් භාවනා දියුණු කරගන්න කවදාකවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ ඉතින් ඒකින්ද අපි දැනගන්න ඕනේ මේක කොහොම හරි තමන්ගේ පැත්තෙන් වර්ධනය කරලා බලන්න මේකෙන් මහා විශාල වටිනාකමක් අපේ ජීවිතේට ඔක පන්නරයක් ලබා ගන්න පුළුවන් ඒකින්ද නාසිකාවගේ හිත තියාගෙන පුරුදු කරා ඊට පස්සේ
ඒ කියන්නේ ගන්නකොට හෙලනකොට දැනි දැනි ගත්තා. ඊළඟට මොකද කරේ? දීගං වාස්සන්තෝ කියන පියවර. දිගුස්මක් ගන්නකොට දිගුස්මක් පස්සේ එනොත්, කෙටිුස්මක් ගන්නකොට කෙටිුස්මක් පස්සේ එනොත් හඳුනා ගන්නවා. බොහෝ දිනකට තියෙන ගැටලුව මේක මොකටද? දිග කෙටි කියලා. ඒකින්ද ඒකිතා පැහැදිලිව අපි මොකටද කියලා විග්‍රහ කරනවා. නමුත් ඒක විග්‍රහ කරගන්න ඊළඟ පියවර ඕන වෙනවා. ඒ කියන්නේ දැන් අපි සාකච්ඡා කරන ගමන් උත්සාහ කරමු මොකටද මේ දෙවෙනි පියවර මොකටද කියලා. දෙවෙනි පියවර අවසාන වෙනකොට, දෙවෙනි පියවර ආරම්භ කරනකොට අපි කරන්නේ දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් කියලා දැනගන්නවා, කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගන්නවා කියලා දැනගනිමින් ගන්නවා. ඒක ඊයේ දවසේ අපි ගොඩාක් සාකච්ඡා කරා. දැනගනිමින් ගන්නවා කියලා කියන්නේ දිග හුස්මක් ගන්නකොට මට දැනෙනවා දිග හුස්මක් කියලා, කෙටි හුස්මක් ගන්නකොට දැනෙනවා. මේකේ අවසාන අවස්ථාවේදී මොකද වෙන්නේ? දිග හුස්මත් කෙටි හුස්මත් හඳුනගන්න බෑ. හඳුනගන්න බෑ කියන්නේ දිග හුස්ම කෙටි හුස්ම දෙක එක ගානට ඇවිල්ලා. ඒ කියන්නේ දිග ඒවත් නැහැ, කොට ඒවත් නැහැ, එක සමාන මට්ටමකට ඇවිල්ලා. එතකොට හඳුනාගන්න අමාරුයි. ඔක්කොම එක වගේ, එක උස වගේ, එක දිග වගේ. ඉතින් ඔන්න ඔය ගානට ආපුවම දෙවෙනි පියවර ඉවරයි. එහෙනම් පළවෙනි පියවර නාසිකාවක දැනීම, දැනි දැනි ගන්නවා, හෙලනවා. ඒ විදිහට යම් ප්‍රමාණයක් වැඩිපුර කාලයක් මේක කරන්න පුරුදු වෙනකොට පළවෙනි පියවර හරි. ඊට පස්සේ ඒ නාසිකාවක තමන් හඳුනාගත්ත ප්‍රදේශයේම දැනි ගන්නවා, දැනි හෙලනවා, දැනි ගන්නවා, දැනි හෙලනවා. එතකොට අර අපි හිතමුක දැන් මේ හරිය කොටසක අපේ හිත රැඳුනා කියලා. එතකොට ගන්නකොට එක තැනක්, හෙලනකොට එක තැනක්. දැන් නමුත් ඒ දැනීමේම හිත තියාගෙන ඉන්න උත්සාහ කරනවා, වෙන කොහේවත් යන්නේ නැහැ. එතකොට ඇයි ඔන්න ගන්න පටන් ගන්නකොටමත් දැනෙනවා, හෙලන්න පටන් ගන්නකොටමත් දැනෙන්න පටන් ගන්නවා. එතකොට හැම වෙලේම මේ දැනීම තුලම උඩ පල්ලෙහා උඩ යනකොට, පල්ලෙහාට යනකොට, උඩට යනකොට, පල්ලෙහාට යනකොට දැනීම තුලම ඉන්න හින්දා අපේ හිත ඉක්මනට එක වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඒ දැනීම තියාගෙනම දිගුස්මක් ගන්නකොට දිගුස්මක් ඇයි? ඒ දැනීමෙම පුළුවන් නෙමෙයි. ඕන් දිගුස්මක් වැඩි වෙලා දැනෙනවා, කෙටි උස්මක් පොඩි වෙලා දැනෙනවා. දිගුස්මක් වැඩි වෙලා දැනෙනවා, කෙටි උස්මක් ටික වෙලාවයි දැනෙන්නේ. ආන් ඒ දැනීමෙන් අපි හඳුනා ගන්නවා මේක දිගුස්මක්ද කෙටි උස්මක්ද කියලා. ඇයි අපි මේක දිගුස්මක්ද කෙටි උස්මක්ද කියලා හඳුනාගන්නේ? අපේ හිතේ සංසුම් බව, නොසංසුම් බව රඳා පැවතිලා තියෙන ඒ හිතේ තියෙන සංසුම් බව, නොසංසුම් බව මත රඳා පවතිනවා හුස්ම ගන්න වේගය. අපි නොසංසුම් වෙනකොට හුස්ම ගන්න වේගය වැඩි. එහෙනම් දැන් මේ භාවනාවේදී මොකද උනේ? ක්‍රමානුකූලව අපි එක මට්ටමකට එනවා. ඒකින් දා දිග කෙටි හුස්මවල වෙනසක් දැනෙන්නේ නැහැ. අන්න ඒ ගානට එනතුරු මතකද මම කිව්වා ලිදක් කපනවා වගේ වැඩක් මේක කියලා. උල්පත හම්බෙනකම් කපනවා මිසක් අඩි ගාන කීයද, දවස් ගාන කීයද කියලා බලන්නේ නැහැ. ඒ වගේ මේ හැම පියවරේදීම ඒ පියවර සාර්ථකයි කියලා Tamanට දැනෙන තුරු මේ පියවර දෙක වර්ධනය කරන්න ඕනේ. එහෙම නැත්නම් තුන්වෙනි පියවරට එන්නේ නැහැ හදිස්සියට. හොඳයි. දැන් බලමු තුන්වෙනි පියවර මොකද්ද කියලා. අපි මේ දැම්මම පොඩි පරීක්ෂණයක් කරමු ඔහොම ඉන්න ගම. බලන්න පොඩ්ඩ ඔය ඉන්නකම බලන්න. නාසිකාව අග දැනෙනවද කියලා හුස්ම ගනිද්ද? අපිට නාසිකාව අග දැනෙනවා. ඔහොම ඉන්නකම බලන්න නාසිකාවට උඩින් රවුම් කොටසේ පල්ල වගේ හරි පල්ලෙහා තල්ල හරි වගේ පල්ලෙහා ඒ හුස්ම රැල්ල හැරෙන හරි දැනෙනවද කියලා බලන්න පොඩ්ඩ. ඔන්න හොඳට දැනෙනවා නේද? ඊළඟට උගුර හරිය දැනෙනවද කියලා බලන්න ඉන්නේ ඉතින්. දැනෙනවා. මැද හරිය බලන්න නිකන් ශ්වාසනාලය හරිය දැනෙනවද කියලා? ඉස්සලට වැඩිය හොඳ දැනයි හරිය. නේද? හොඳයි. බඩේ පිම්බීම හැකිලිම දැනෙනවද බලන්න. බඩේ මස් පිටු ඇකිලෙනවාද ගැරෙනවා, ඇකිලෙනවාද ගැරෙනවා, දැනෙනවද නැද්ද? දැනෙනවා. දැන් ඔය ඔක්කොම දැනෙනවා. ඒ විතරක් නෙවෙයි, නිකන් පප්පුවේ මස් පිටු ඉස්සෙනවද නැද්ද කියලා බලන්න පොඩ්ඩක්.
අපේ මස් පිළු ටිකක් දැනෙනවා නේද එහෙනම් හැමතැනම දැනෙනවද නැද්ද ඔක්කොම එකවර දැනෙනවද කියලා බලන්න පුළුවන් ඒ මොනවාද වෙන්නේ ඕවන් අපිට තේරෙන වැඩේද නාසිකාව අගට අරමුණු කරනකොට බඩ දැනෙන්නේ බඩ අරමුණු කරනකොට පපුව දැනෙන්නේ පපුව අරමුණු කරනකොට නේද ආයේ නාසිකාව දැනෙන්නේ දැන් මේක එකවර දැනෙන්නේ නේද එකවර දැනෙන්නේ ඇයි ඉතින් අරමුණු කරන්න පුළුවන් එක සැරේකට එක තැනයි කියලා ඔන්න අපිට කියන්න පුළුවන් නේද එක සැරේකට එක තැනයි කියලා කිව්වට කියන එක හරියටම හරි හුස්මද වේගවත් හිතද වේගවත් හුස්මද වේගවත් හිතද වේගවත් හිත වේගවත් නේද එහෙනම් මෙතන අරමුණු වෙලා මෙතන අරමුණු වෙන්න අපේ හුස්ම එතෙන්ට යන කාලය තුළත හිතට එතෙන්ට ඇවිල්ලා ආපහු වෙන්න එහෙනම් වේගෙන් අරමුණු කරොත් ඔක්කොම එකට දැනෙන්න ඕනේ නමුත් දැනට දැනෙන්නේ ඇයි මට එහෙම ඔක්කොම එකවර දැනෙන්නේ නැත්තේ මේක විසඳ ගන්න පුළුවන් අපිට හොඳට මම අර කලිනුත් ගන්න උදාහරණෙ වගේම වාහන එලවන කතාවකම ගමුකත් ඉස්සෙල්ලාම වාහනයක් එලවන්න ගත්තාම ඉස්සෙල්ලාම ගියා පුරුදු වෙන්න ඔන්න අපිට කියනවා මේ හිමීන් සරේ අර ගෑස් පැල්ලේ පාත් කරලා ගෑස් එකක් දෙන්න දැන් වාහනේ ඉස්සරහට යන්න යනවා එතකොට අපිට එහා පැත්තේ ඉන්න කෙනා කියනවා දැන් ඔය සුක්කානම කරකවන්න නේද ඊට පස්සේ කියනවා දැන් ඔන්න චුට්ටක් වේග වැඩිනවා දැන් ජීරේ මාරු කරන්න කියන දැන් ජීර මාරු කරන්න ගියාම මොකද වෙන්නේ අර දෙක අමතක වෙනවා නේද ඒ දෙකට අවධානය යොමු කරනකොට ජීර මාරු කරන්නවද ඒ ඔක්කොම අතරේ කියන ඕන් ගහන්න කියලා තමයි තරෙන් සරේ කියන බ්‍රේක් පා ගන්න කියලා මේක නම් කවදාකවත් කරන්න පුළුවන් ගන්න නෙවෙයි අප්පා කියලා අපිට මහා ගැටලුවක් එනවා හැබැයි ටික දවසකින් මොකද වෙන්නේ එක දවසක් පුරුදු පුහුණු වෙනකොට මොකද වෙන්නේ? ගියර් මානු කරන ගමන් බ්‍රේක් උද්ඝාන ගමන් නේද? මේ සුඛානමත් කරකවන ගමන් හෝන් උද්ඝාන ගමන් තව එහා පැත්තේ ඉන්න කෙනෙක් එක්ක කතා කරන. කොහොමද දන්නේ ඒකුනේ? පුරුදු කරලා. නේද? එහෙනම් එකවර මේ ටික ඔක්කොම අරමුණු වෙන්න නම් මොකද කරන්න ඕනේ? ක්‍රමානුකූල පුරුදු පුහුණු කරන්න ඕනේ ක්‍රමානුකූල පුරුදු කරන්න ඕනේ පිළිගන්නවද පුරුදු කරොත් බැරි වෙන්නේ නෑමයි එහෙනම් දැන් බලන්න ඕනේ මේක පුරුදු කරන්න මොකද කරන්නේ කියලා දැම්මට මේ නාසිකාව අග අදාගෙන අරමුණු කරගෙන මම මොකද කරේ පළවෙනි පියවර කරා දෙවෙනි පියවර කරනකොට නාසිකාව අග විතරයි අරමුණු තිබුණේ සාම එකම තැනක් විතරක් දැනි ඉන්නවා දැනෙන එක තැනක් විතරයි පුදු කරගත්ත තැන දැන් මම මොකද කරන්නේ හිමීන් සැරේ මට ඕන මුළු හුස්මම අත්දකින්න අබ්බ කාය පරිසංවේදී අසසිස්සාමේති සික්කති තුන්වෙනි පියවරේ තියෙන හැමයි සබ්බ කාය පරිසංවේදී අසසිස්සාමේති සික්කති සබ්බ කාය පරිසංවේදී අසසිස්සාමේති සික්කති කියලා එහෙනම් මට දැන් ඕන මුළු තුන්වෙනි පියවර සම්පූර්ණේ අත්දකින්න. ඒ කියන්නේ මුළු හුස්මම අත්දකින්න. මට දැනට දැනෙන නාසිකාවක විතරයි. නාසිකාවක අරමුණු කළා මම බඩ අරමුණු කරන්න ගියොත් නාසිකාවක අමතක වෙනවා. හරි. දැන් මම චුට්ටක් පුරුදු කරනවා නාසිකාවක දැනෙදෙනි හිටියා. ඒකත් එක්ක කොහේ හරි තව තැනක්. උගාක් වලට බඩේ පිම්බීම හැකිලිම කියන්නකෝ. උගාක් වලට එහෙමයි වෙන්නේ. බඩේ පිම්බීම හැකිලීමයි නාසිකාව අග දැනෙන බඩේ පිම්බීම හැකිලීම කියන්නේ දැනෙන දෙයක් නාසිකාව අග කියන්නේ දැනෙන දෙයක් අන්නේ බඩේ පිම්බීම හැකිලීමයි නාසිකාව අගයි දෙකම දැනි ගන්න මම පුරුදු කරනවා අන්නේ දෙක නම් පොඩ්ඩක් පුළුවන් වෙයි බලන්න පුළුවන්ද කියලා ඕන නාසිකාව අගත් දැනෙන බඩේ පිම්බීම හැකිලීමත් දැනෙනවා නාසිකාව අගත් දාන බඩේ පිම්බීම හැකිලීම දැනෙනවා ඒක ටික දවසක් පුරුදු කරනවා දවසකට තුන් වතාවක් හරිද දැන් ටික දවසක් යනකොට මොකද වෙන්නේ ඕනෑම වෙලාවක නාසිකාව අගයි බඩේ පිම්බීම හැකිලිමයි දෙකම එකවර දැනෙන ගන්නට අර මොකක්ද මේ
వాహనే పురుదునా వాగే లేదు దిగమికగా అంటే దయనగా అంటే ఉండి మట్టం పురుదుండ యాన్ని ఎతకొడు మమ్మగదు కరే దాన్ని దిగమ దని దని దిగమ దని దని గన్న వాహెలనో గన్న వాహెలనో గన్న వాహెలనో టిక టిక ఇత ఆయ విసిరినవా ఆయ ఆయ మీ అరుముంటుగా దాన్ని మొగదు కానీ దిగమికర దయనగా అంటే గన్న දැන් එහෙම දෙකම එක එකම ගන්නට දැන ගන්නට ගත්තට පස්සේ යෝජනා කරන්න පුළුවන් ද මොකද්ද කරන්න ඕනේ කියලා. මගේ අරමුණ මොකද්ද? සම්පූර්ණ හුස්ම දැන ගැනීම. දැන් දැන් දෙකක් මට හොඳට දැනෙනවා. කරලා බලන්න ඕනේ මෙතෙන්ට යනකම් යන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්න ඕන? ඒ දෙකම දනි දනි දෙකම දනි දනි කාට හරි කියන්න පුළුවන්. ඒ දෙකම දැනි දැනි දෙකම දැනි දැනි මොකද කරන්නේ? තවත් කොහරි දැනනවද කියලා විමසලා බලන්න. එතකොට නාසිකාව අගයි අපි හිතමු උදාහරණයක් දෙන්න නාසිකාව අගයි බඩේ පිම්බීම හැකිලිම දැවුනේ කියලා. මේ දෙකම දැනි දැනි මොකද කරන්නේ? තව කොහරි දැනනවද කියලා බලනකොට ඔන්න පපුවේ මැද හරිය උදාහරණයක් විදිහට පපුවේ මැද හරිය දැනෙන්න පටන් ගත්තා කියන්නේ. දැන් මොකද කරන්නේ? තුනම එකවර දැනන ගානට හුස්ම ගන්න කොටයි හෙළන කොටයි තුනම එකවර දැනන ගානට පුරුදු කර. දැන් තුන. හරිද? දැන් එන්න දැනීම් පරාසය අඩු වෙනවද වැඩි වෙනවද? ඔව්. තුනම එක දැනුණාට පස්සේ දැන් මට මේ පරාස තුනක් දෙකයි තුනක් එකවර දැනන. දැන් මේ ටික ඔක්කොම එකවර දැනන ගානට තමන් ඒක දියුණු කරගත්තට පස්සේ මොකද කරන්නේ? අවත්තනක් තියනවද කියලා බලනවා. හරිද? අවත්තනක් තියනවාද කියලා බලලා මොකද කරන්නේ? එතන අර තුනත් එක්කම මේකත් එකට කරගෙන බලන්න උත්සාහ කරනවා. ඔය පියවර ඉස්සරහට ගියොත් මොනවා වෙයිද? ඔය විදියට දිගටම 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 ඊළඟට දැන් දැන් ටික ඊළඟට දැන් ටික ඊළඟට දැන් ටික ඊළඟ දැන් ටික එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන ගියොත් අන්තිමට මොනවා වෙයිද? අන්තිමට ඔක්කොම ටික එකවර දැන ගන්නට පුරුදු කරන්න පුළුවන්ද බැයිද නේද? අන්න ඔක්කොම ටික එකම එක දරන්න දැන. අන්න ඒතර කියනවා සබ්බ කාය පටිසංවේදී කියලා. ඒතර කියනවා සබ්බ කාය පටිසංවේදී අස සිස්සාමිතිකති සබ්බ කාය පටිසංවේදී පස සිස්සාමිතිකති. සම්පූර්ණ හුස්ම දැනගනිමින් ගන්නවා. සම්පූර්ණ හුස්ම දැනගනිමින් හෙළනවා. දනි 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 ගන්නවා. දනි 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 හෙළනවා. දනි දනි ගන්නවා. දනි දනි හෙළනවා. සම්පූර්ණ හුස්ම අද්දකමින් ගත්තා. සම්පූර්ණ හුස්ම අද්දකමින් හෙළුවා. දැන් දැන ගත්තා. දැන දැන හෙළුවා. හරිද? එහෙනම් මේ වෙලාවේ මේක සාර්ථකද දැනට සාර්ථකව කෙරුණාද කියලා දැනගන්නේ කොහොමද කෙනෙක්? අඩුම ගානේ මේ පපුවේ තියෙන පිම්බීම් හැකිලීම් පවා මේකට දැනෙන්න ඕනේ. මේ මුළු උඩුකයම Tamanට සම්පූර්ණයෙන් දැනගන්නට වෙනවා. ඇයි? මේ කෙලින් මේ තියෙන ආසස් ප්‍රාසස් විතර නෙවෙයි මේ මුළු ඔකම හොඳට හුස්ම කරන් බලන්න. මේ උරයි සැට පපුව පවා ඇදෙන ඇකිලන ගතිය. එහෙනම් මොකද කරන්නේ? අර ඔක්කොම දැනි 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 ඔක්කොම ටික එක අරමුණකට ගන්න පුළුවන් වෙනකොට දැනෙන ඔක්කොම එකතු වෙලා හොඳ ඒකාග්‍රතාවයක් හැදෙනකොට ඔක්කොම ටික එකවර දැනන ගන්නට එතකොට ඔන්න අපි කියන තුන්වෙනි පියවර සම්පූර්ණ කරගත්තා කියලා. හරි. දැන් කයේ තියෙන එක්තරා ක්‍රියාවලියකට අපේ හිත සම්පූර්ණේ යොමු වෙලා. දැන් බලමු මේ මෙහෙම කරගන්නේ ඇයි මෙහෙම කරගත්තහම මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ සම්පූර්ණ දැනීම අපි සම්පූර්ණ දැනීම දැනෙනකොට කෙනෙකුට පුළුවන් කියන්න බය නැතුව මට තවත් මගේ හුස්මේ නොදැනෙන තැනක් නැහැ. නොදැනෙන තැනක් නැහැ. නොදැනෙන තැනක් නැහැ කියලා කියන්න පුළුවන් කියලා. මේ හුස්මේ ඇයි ඉතින් අපි හැම වෙලේම දැනෙන දේට අරමුණු කරනවා අරමුණු කරනවා අරමුණු කරනවා අරමුණු කරනකොට දැන් ඉස්සෙල්ල තැන් තුනක් දැවුණා තව තැනක් දැවුණා තව තැනක් දැවුණා තව තැනක් දැවුණා එහෙම වුණානේ. එතකොට දැන් අපි කියනවා දැන් අපිට තේරෙනවා ආය මං මොන උත්සාහය ගත්තත් නොදැනෙන තැන නැහැ නොදැනෙන තැනක් නැහැ කියන්න පුළුවන් කියන්න ඕනේ.
අද මේ ගානට මේක වර්ධනය කර ගන්න පුළුවන්. ඒ කියන්නේ එයාට ස්ථිර වශයෙන්ම දන්නවා තැන් ටික ඔක්කොම දැනෙනවා කියලා. හරියට කොයි වගේ අත්දැකීමක්ද? ඒකට මුලදී නාසිකා වගේ විතරයි, ඊට පස්සේ ටික 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 තියෙන පොඩි 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 අනිත් තැන් එකතු වුණා. එකතු වෙලා ටිකක් කියලා නම් මොකද වෙන්නේ? ඒකාකාරීවම නාභියේ ඉඳන් හුස්ම දක්වා ඒකාකාරීවම දැනෙන්න පටන් ගන්නවා. නාභියේ ඉඳන් හුස්ම දක්වා ඒකාකාරීවම දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක දැන් බටයක් වගේ නම් දැවුනේ. තව 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 අරමුණු කරනකොට මොකද වෙන්නේ? ටික ටික තව 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 ලොකුවට ලොකුවට මේ හරහට ලොකුවට ලොකුවට දැනෙන්න පටන් ගන්න ලොකුවට දැනෙන්න පටන් ගන්න මොකද වෙන්නේ? අන්තිමට මුළු උඩුකයම එක්තරා පිම්බීමක් එක්තරා හැකිලීමක් විදිහට මුළු සම්පූර්ණ හුස්ම සමන්ත අත්දැක ගන්න පුළුවන්. අන්න ඒ වෙලාවට කියනවා මට තවත් හුස්මේ අත්දකින්න දෙයක් නැහැ කියලා. මට තවත් හුස්මේ අත්දකින්න දෙයක් නැහැ. මෙන්න මේ தත්ත්වයට අපි පත් වෙන්න ඕනේ තුන්වෙනි පියවරේ. ලේසිද? ලේසි කියලාද හිතන්නේ? නැහැ ලේසි. කරන්න බැයිද? කරන්න බැරි தත්ත්වයක්ද තියෙන්නේ නැත්නම් කරන්න පුළුවන් தත්ත්වයක් තියෙන්නේ? එතකොට මේක ප්‍රායෝගික නැද්ද දන්නේ? කියන්න නම් පුළුවන් කරන්න නම් බෑ. ආන් එතකොට කියනවා ප්‍රායෝගික නෑ කියලා. හරි. ගොඩාක් දේවල් කියන්න පුළුවන් කරන්නනේ බැරි. එතන අපි හැම වෙලේම බලන්න ඕනේ මේක කළ හැකි තත්ත්වයේ තියෙනවාද බැරි නම් කතා කරගන්න පුළුවන්. එහෙනම් කළ හැකි තත්ත්වයේ තියෙනවාද? බෑ කරන්න බෑ. නෑ මේක කරන්න කිසිම බාධාවක් වෙන විදිහ නෑ. මේ කියන හැටියට කිසිම බාධාවක් වෙන්න දෙයක් නෑ. එහෙනම් අපිට මේක කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න දැන් තුන්වෙනි පියවර සම්පූර්ණ කරගෙන මොකද කරන්නේ? සම්පූර්ණ හුස්ම දැනෙන ගානට හිත ගන්න. දැනෙන ගානට ගන්න. දැන් මොකද ඊට එහා කරන්නේ? ඊට එහා මොකද කරන්නේ? දැන් සම්පූර්ණ හුස්ම දැනෙන ගානට ගත්තා නම් ඊළඟට ඒ හුස්මම අත්දැකීමින් අත්හෙළමින් අත්දැකීමින් 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 ගන්නවා හෙළනවා ගන්නවා හෙළනවා ගන්නවා හෙළනවා. දැන් අපි හිතමු මගේ මේ අත කවුරු හරි මෙහෙම හිමින් සැරේ පිරිමදිනවත් එකම ගානට. හරි. එකම ගානට තැන් තැන් වලින් මේ විදිහට එහෙමත් නෙවෙයි. එක වෙලාවක තදින් එක වෙලාවක බුරුලෙන්නුත් නෙවෙයි. එක වෙලාවක චුට්ටක් දුර ගිහලා එක වෙලාවක අනිත් පැත්ත දිග දුරක් යන්න නෙවෙයි. එකම ගානට හිමි මෙහෙම පිරිමදින. හරි. දැන් ටිකක් වෙලා මෙහෙම යනවා. කවුරු හරි කෙනෙක් පිට කෙනෙක්. එක ලතහකට ගන්නවා. අර වැඩිච්ච විදිහ දැන් මට හිටනවද නැද්ද? වැඩිච්ච විදිහ මතක හිටිනවා. අනිවාර්යම නේද? අන්න බලන්න හැබැයි මේක එකාකාරී නැතුව නම් ඒකුනේ. වේගෙන් යනවා එක සැරයක්, කිමින් යනවා එක සැරයක්, වේගෙන් යනවා එක සැරයක්, කිමින් යනවා එක සැරයක්. දැන් තංගුලින් කැඩි 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 අර ඇඟිල්ල අර යනවා. එහෙම නැත් එකාකාරී රටාවක් මතක හිටියද? එකම ගානට මේක මේ විදිහට ගියේ හින්දා එකාකාරී රටාවක් මතක හිටියා. ඒ කියන්නේ දැම්මට මේ හුස්ම මනසින් අරමුණු කරන්න පුළුවන්ද බැයි? ඒකාකාරී රටාවක් අත්දැකේ කොහෙද? අපේ මනස හිතේ. එහෙනම් දැන් අවශ්‍ය නම් මේ රූපය නැතත් දැන් මේ මම ඉස්සලා කිව්වේ මෙහෙම මෙහෙම මේ කරලා අතහකර ගන්නවා කියන්නේ නේද? ඊට පස්සේ මේක මතක හිටිනවා කියන්නේ. එහෙනම් මනසින් අරමුණු වෙන අර දැනිච්ච විදිහ කියලා මනසින් අරමුණු වෙන්න පුළුවන්ද බැයිද? අර දැනිච්ච විදිහ කියලා මනසින් අරමුණු කරන්න පුළුවන්ද බැයිද? ආන් ඒකට කියනවා මනෝ අරමුණ. ආනාපාන සති කයෙන් ගත්ත ආනාපාන සතියට දැන් මොන අරමුණක්ද හැදුනේ? මනෝ අරමුණක් හැදුනේ. අන්න ඒ தත්ත්වෙට ආපුවා. මනෝ අරමුණ හැදුනා නම් ආනාපානයේ අන්න ඒතර කියනවා සබ්බකාය පරිසංවේදී. හරි. සම්පූර්ණ හුස්ම අත්දකින්න තුන්වෙනි පියවර ඉවර වෙනවා. එතකොට
තුන්වෙනි පියවර සම්පූර්ණයෙන් ඉවර වෙන හැටි. ඕක තමයි තුන්වෙනි පියවර දක්වා කොටසේ අපි කරගෙන යා යුතු වැඩපිළිවෙල. තුන්වෙනි පියවර දක්වා කොටසේ අපි කරගෙන යා යුතු වැඩපිළිවෙල ඕනෝකයි. දැන් ඉතින් අපි සාකච්ඡා කරලා බලන්න ඕනේ මේකේ අපිට ප්‍රායෝගිකව මේ தත්ත්වයට යන්න මොකක්ද කරන්න ඕනේ කියන එක සාකච්ඡා කරලා බලන්න ඕනේ. බලන්න තුන්වෙනි පියවර සම්පූර්ණ කරගත්තා කියලා අපි දන්නේ සම්පූර්ණ හුස්ම අත්දැකලා ඒක ඒකාකාරී රටාවකට ආවම. ඒකාකාරී රටාවකට එන්නේ ඇයි? ඇත්තට මේක ඒකාකාරී රටාවකට එනවද කියලා පළවෙනියම හොයලා බලමු පොඩ්ඩක්. හරි. මේ බලන්න. උඩුකය මෙහෙම ඍජුව තියාගෙන ඉන්න කොටයි ඍජුව නැතුව මම මේ අතට මෙහෙම හරි මේ අතට මෙහෙම හරි ඉන්න කොටයි හුස්ම දැනෙන විදිහ එකාකාරද වෙනස්ද? වෙනස්. දිග හුස්මක් ගන්න කොටයි කෙටි හුස්මක් ගන්න කොටයි ඒත් වෙනස්. දැන් දිග හුස්ම කෙටි හුස්ම කියන එක ගානට ඇවිල්ලා. හරි. දිග හුස්ම කෙටි හුස්ම කියන එක ගානට ඇවිල්ලා. ඊළඟට දෙවැනි පියවරේදී අපි ඒ අද්දක දිගෞස්ම කැටිස්ම එකව ගන්නට ඇවිල්ලා විතර නෙවෙයි ඇවිල්ලා තියෙනවා දැන් දෙවැනි පියවරේදී. ඊළඟට මේ ආනාපාන සතිය ආරම්භ කරන්න අවශ්‍යතාවයන් සපුරාලිය යන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උජුං කායම් පනිදාය කියලා. උඩුකය ඍජුව තියාගන්න ඕනේය කියලා. උඩුකය ඍජුව ඉන්න කෙනෙකුටයි උඩුකය ඍජුව නැති කෙනෙකුට මම ඉස්සර කියන්නේ මෙහෙම අද වෙලා කියලා. අන්න එහෙම දෙගොල්ලට හුස්මෙහි දැනීම වෙනස් විදිහට දැනෙනවද නැද්ද? නමුත් හැබැයි අපි භාවනා කරන ඉඳන් පටන් ගත්ත උඩුකය ඍජුව තියාගෙන ඇතුළට ගන්න හුස්මත් පිටර ගන්න හුස්මත් උඩුකය ඍජුව තියාගෙන අපි භාවනා කරන්න පටන් ගත්තේ ඒක හින්දා හැම වෙලේම දැනෙන්නේ එකම විදියට. ඇයි? දිගුස්මයි කටිස්මයි එකම ගාන ඇවිල්ලා. දිගුස්මයි කටිස්මයි එකම ගාන ඇවිල්ලා. ඒ කියන්නේ දෙවෙනි පියවරේදී අපි ඒක එක ගානට ආවට පස්සේ තුන්වෙනි පියවරට ආවේ. ඒකෙන්ද ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ වෙනසක් වුණා නම් මොකද වෙන්නේ? දිග භාවයේ කෙටි භාවයේ දිගට හුස්මක් ගන්න කොටයි කෙටි හුස්මක් ගන්න කොටයි මේ වෙනස් විදිහට දැනෙන්න පටන් ගන්නවා. දැන් උඩුකය ඍජුයි. ඊළඟට අර එක ඉරියව්වේ ඉන්න හින්දා දිග හුස්මයි කෙටි හුස්මයි එකම ගානට ඇවිල්ලා තියෙන හින්දා මේක වෙනස් වෙන්නේ. එහෙනම් අපිට තුන්වෙනි පියවර සම්පූර්ණ වෙනකොට එක ආකාරීම විදිහක් අත්දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. එකම විදිහට දැනෙනවා. මොකද්ද සිද්ධිය? නාසිකාවගින් පටන් අරගෙන ආපහු පල්ලෙහාට එනකොට එකම විදිහට දැනෙනවා. නාසිකාවගින් පටන් අරගෙන ආපහු හුස්ම දානකොට පළවෙනි සැරේ වන්න මට එක විදිහකට දැනුණා. ඊළඟට ආය අරගෙන ආය දානකොටත් දැනෙන්නේ ඒ විදිහටමයි. ආය අරගෙන ආය දානකොටත් දැනෙන්නේ ඒ විදිහටමයි. ආය අරගෙන ආය දානකොටත් දැනෙන්නේ ඒ විදිහටයි. හැම වාරයකම අරගෙන දානවා කියන සිද්ධිය දැනෙන්නේ එකම විදිහට. සමහර අය මේ වෙලාවේදී මෙන්න මෙහෙම වැඩක් කරනවා. අරගෙන දැමීම නෙවෙයි ගැනීම සහ හෙලීම කියන දෙක එක වගේ කියලා හිතනවා. දැන් මගෙන් ඇවිල්ලා අහන ගන්නකොට දැනුන එක විදිහක් හෙලනකොට දැනුන එක විදිහක්. මොකද මාතන් ඉතින් මොකද අපි කිව්වද එහෙම එකක් නේද? එහෙම ඕන කියලා කිව්වද වෙනස් විදිහට දැනුද දෙ? හැබැයි අරගෙන දැම්ම සිද්ධිය මොකද්ද? ඔන්න ගත්තා ඔන්න දැම්ම දෙකයි තුනයි හතරයි. ඔය විදිහට අරගෙන දානවා කියන එකේදී අපිට පළවෙනි වතාවේදී අරගෙන දානකොට දැනුනේ යම් විදිහකට දෙවෙනි වතාවේදී ඒ විදිහම දැනෙනවා. තුන්වෙනි වතාවේදී ඒ විදිහම දැනෙනවා. හරිද? අන්න එහෙම එකම ගානට එකම විදිහට දැනෙන ගානට එනකන් මේක වර්ධනය කරන්න. එතකොට ඒකාකාරී රටාව හුස්මේ අපිට අත්දකින්න පුළුවන්. අන්න ඒ රටාව තමයි අපේ හිතේ හිටින්නේ. හරිද? අන්න ඒ රටාව තමයි අපේ හිතේ හිටින්නේ. අන්න ඒ රටාව
ඒ හිතේ හිතිනකම් මොකද කරන්න ඕනේ කුස්මට සංසිඳෙන්න දෙන්නේ නැතුව ඉතින් ඒ හැම වා කරගෙන යද්දී දෙවෙනි පියවරේදී තුන්වෙනි පියවරේදී විතර මොකද වෙන්නේ කිසිම දෙයක් දැනෙන්නේ නැතුව අපි ඔක ඊයේ උදේ ඔකත් කතා කරාමට මතක හැටියට භවාංගයට පත් වෙනවා ඒ කියන්නේ මේ මොකක්වත් දැනෙන්නේ නැතුව යනවා එහෙම ඉඳ නොදී පරිස්සමෙන් අපි කරන්න ඕනේ භවාංගයට යන්න නොදී මේ හිත හොඳ දැනීමක මේ මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕනේ ප්‍රබලව දනි දනි සිද්ධ කරන්න ඕනේ එතකොට සම්පූර්ණ එකක් හරි රටාවකට එනවා අන්න එතකොට එයාට මතක් වෙනවා මං කවදාකවත් මේ හුස්ම අත්විඳලා නැහැනේ කියලා තුන්වෙනි පියවර හොඳට අත්දකින්නකොට අපිට හොඳට මතක් වෙනවා කවදාකවත් මම මේ හුස්ම අත්දකලා නැහැ කවදාකවත් මේ සම්පූර්ණ හුස්ම අත්දකලා නැහැ අපි ඉතින් මේ ඉන්නවා තමයි හිතියට ඉතින් ඒක එහෙම තියෙනවා ඊට වැඩිය මේක සම්පූර්ණ හුස්ම තමන්ගේ තුලින් අත්දක ගන්න පුළුවන්කම තියෙනවා මේක කවදාකවත් වෙලා නැහැ ඉතින් එහෙම ගැන මට උනන්දුවත් තිබුණෙත් නැහැ මොකක්වත් නැහැ එතකොට සබ්බකාය පරිසංවේදී කියන තැන සම්පූර්ණ හුස්ම අත්දකින්න ගානට එනකන් අපේ මානසිකත්වය දියුණු කරගන්න ඕනේ. අන්තිමටම සම්පූර්ණ හුස්ම අත්දකින්න ගානට එනකන් මානසිකත්වය දියුණු කරගන්න. හිත එකගෙන් හිත එක 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 තැන්වලට ඉස්සර යන්න දෙන්නේ නැතුව. මේක ඉතාම ප්‍රමාණිකූල පුරුදු පුහුණු වුණොත් අපිට පුළුවන්කම තියෙනවා මේක කරන්න. එහෙම නැත්තම්නම් සාමාන්‍ය කරගෙන යන විදිහට දවසකට පැය භාගයක්වත් වඩා අඩුව තමයි හුඟක් අය භාවනාවට යොමු කරන්නේ. එහෙම අයට නම් මේකේ වර්ධනයක් කරගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. සංසාර පිනකට ඉතින් පොඩ්ඩක් මොනවාරි එකක් වුණත් මේ පිළිබඳව කොයි විදිහටද අපි ප්‍රායෝගිකව කරගෙන යන්නේ? තව මේක දින ප්‍රශ්න මොනවද? ඇයි අපි මේ විදිහට කරේ? පළවෙනි පියවර ඉඳලා තුන්වෙනි පියවර දක්වා නැවත පැහැදිලි කර ගැනීමක් හෙට දවසේ ධර්මදේශනාවේදී නැවත බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද අපි මේක ප්‍රායෝගිකව අත්විඳ විඳ ටික වර්ධනය කරගත යුතු භාවනා ක්‍රමයක්. මේක සම්පූර්ණයෙන්ම ඔක්කොම ඉවර කරලා ඊළඟ භාවනාවකට යනව නෙවෙයි. හෙට දවසේ වැඩසටහනෙන් ආනාපාන සතිය ගැන අපි තියෙන කරගෙන ගිහිල්ලා තියෙන විස්තරය తాවකාලිකව නවත්තලා ඒ මොකද දැන් අපි මේක ප්‍රායෝගිකව කරගෙන යන අයට දැන් අද මේක සමහරලාට අපිට දැනුන්නේ නැහැ. තේරුන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ තමයි මගේ මනසට මේක ගෝචර වෙන්නේ නැහැ. මොකද කරන්න ඕන? කර කර ආය අහන්න ඕන. මූලික කොටස කරනවා, ආය අහනවා, දෙවෙනි කොටස කරනවා, ආය බණ අහනවා, ආය තුන්වෙනි කොටස කරනවා, බණ අහනවා. ඒ විදිහට කමටහන නැවත නැවත අසමින් ආය කරනවා, ආය අහනවා, ආය කරනවා, ආය අහනවා, ආය කරනවා, ආය අහනවා. ඒ විදිහට තමන්ව නිවැරදි කරගෙන ඉදිරියට කොහොම හරි අරගෙන යන්න. ඊට පස්සේ මේකට රුකුලක් වෙන විදිහට අපි සතර කමටහන ගැන සාකච්ඡා කරනවා. ආත්පසින්ම අපේ හිත විසිරෙන එකට හේතු වෙන්නේ මොනවද කියලා සතර කමටහන පිළිබඳ සාකච්ඡා කරනවා. ක්‍රමානුකූලව නිවන් මාගේ ඉදිරියට යන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසෙත් අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ සඳහා දායකත්ව ලැබුවා ඇත්තන්ට. මෙවැනි උතුම් කාර්යයකට දායකත්වය ලබා දීම පිළිබඳව ඒ වගේම හෙට දිනත් මෙවැනි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න යන්න පුළුවන්කම තියෙන නිවන් මඟ ධර්ම දේශනා මාලාවට දායකත්වය ලබා දීලා කවුරු හරි කෙනෙක් ධර්මයක් ශ්‍රවණය කරන වාරයක් ගානේ යන්නට බොහොම පිං සිද්ධ වෙන ඇති. මේ බොහෝ පිං කරගත් මේ පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පිං හේතු වේවා. ආකාසට්ටාති බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරංති.